අද ක්‍රියාත්මක සැප් ක්‍රියාපෘති. ඒ වගේ ගණනාවක් ක්‍රියාපෘති ලංකාවේ ක්‍රියාත්මක වුණා. කලින් ක්‍රියාත්මක වුණා තවත් මෙයින් පාදිනවා. ඒවට මූල්‍ය ආධාරත් ලැබෙනවා. දැනුම තියෙන නිලධාරීන්නුත් ඉන්නවා. නමුත් මේවා ඇයි මේ බංකොලොත් තියන්නේ අසාර්ථක වෙන්නේ? නැත් ඒක තමයි අපි දැනුත් සාකච්ඡා කරන්න ඒකයි දැන් ගොඩාක් ව්‍යාපෘති මේ රටේ මෙතෙක් ක්‍රියාත්මක වුණු ව්‍යාපෘති සාර්ථක වුණා නම් අද මේ වගේ දුප්පත්කමක් ඇති වෙන්න බෑනේ ඒ කියන්නේ මේ අවුරුදු 50ක ඉඳලා විතර බැලුවත් මේ මගේ විශේෂ ව්‍යාපෘති රාශියක් ඇවිල්ලා තියෙනවා ඒ අඩුපාඩු හඳුනා ගනිමින් ඒවට උත්තර සොයා ගනිමින් තමයි දැන් අලුතෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඕනේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන කාලේ හොඳට ක්‍රියාත්මක වුණත් ඉන් පසුව ක්‍රියාදාමයේ පිළිබඳව පැහැදිලි වැඩපිළිලක් නොමැති වීම තමයි අසාර්ථක වෙන්න බොහොමයක් ව්‍යාපෘති වලට හේතු වෙලා තියෙන්නේ. එතකොට නැත්තුවා දැන් මස්ක් එන්නනවා කියන පිටරටින් ඔබතුමා ඒවට විරුද්ධ වුණා. නමුත් එක අමාත්‍යාංශයකින් පිටර ගෙන්නවා. දැන් කියන පිටර නරක් වෙලා කියලා කන්ටේනර් ගණන්. ඉතින් මේ සම්බන්ධව ඔබතුමාගේ අදහස්. නෑ දැන් අපි මෙහෙමයි තියෙන්නේ දැන් අපි දන්නේ මේ තොරතුරු විවිධේවනේ තියෙන්නේ. කොහොමුණත් අපේ ඉලක්කයේ මේ රටින් ගේන එකවත් රටින් ගෙනල්ලා බිත්තර හරි මස් හරි තව දෙයක් හරි කන්න දෙන එක නෙමෙයි. ඒ සීමිත කාලයකට කොවිඩ් නිසා ඇතිවුණු තත්ත්වේ නිසා තමයි අපි ඉඩ දුන්නේ. දැන් ඊළඟට අපි ඒවා නවත්තලා මේ රට අවශ්‍ය සියලු දේ මේ රටේ නිෂ්පාදනය කිරීම තමයි අපේ අරමුණ. අපි අනිවාර්යෙන් මේක ඉෂ්ට කරනවා. මීට පස්සේ කිසිසේත් බිත්තර මිල වැඩි කරන්න දැන් උත්සාහයක් දරන බව අපිට පේනවා. නමුත් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. මස් මිලත් එහෙමයි අපි අඩු කිරීම පැත්ත මිසක් මීට පස්සේ වැඩි කිරීම ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. වගේම විදේශ රටවලින් ගෙනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් ඉදිරියේදී ඇති වෙන්නේ නැහැ. අපි මේ රටට අවශ්‍ය දේ මේ රටේම නිෂ්පාදනය කරනවා. මේ අවුරුද්දේ සාතිකයක් දෙන්න පුළුවන් අඩුවේ කියලා මස් පිටතර මිල. ඔව් දැන් වැඩිවීමක් නැහැ මේ අවුරුද්දේ අග වෙනකොට මම විශ්වාස කරනවා අඩු කරගන්න පුළුවන් යම් මට්ටමක. ලබන අවුරුද්දේ නම් ස්ථිර වශයෙන්ම මීට වඩා අඩු මිලකට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා මේ දෙවර්ගයෙන්. දැන් එමුතුවා නියං ආධාර ගම් වතුර ආධාර ඒ සම්බන්ධව කොහොමද ගොවින්ට කටයුතු කරන්නේ? දැන්ට අපි කැබිනට් පත්‍රිකාවක් හදලා ඉදිරිපත් කළා තියෙනවා. මම හිතන්නේ ඊළඟ කැබිනට් මණ්ඩලයේදී බොහෝ දුරට ඒක සාකච්ඡාවට ගැනේ. ඊට පස්සෙ අපි ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන මූල්‍ය දුෂ්කරතා රාශියක් මැද්දේ තමයි මුදල් අමාත්‍යාංශයේ තිබෙන ප්‍රශ්න මැද්දේ වුණත් අපේ ගොවි ජනතාව රැක ගන්න ඒ අවශ්‍ය වන්දි මුදලක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. කොයින් සල්ලි වගේ නෑ තියෙන ඉතින් ඒක තමයි. ඒ වගේ ව්‍යසනයක් ඇති වුණු අවස්ථාවක මහා භාණ්ඩාගාරය මැදිහත් වීමක් කරලා සල්ලි ලබා දීමක් සිදු කරා. දැන් අමත බාහිර ප්‍රශ්නයක් අහන්න කමක් නැහැ නේ. මේ දැන් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොහොමද තත්ත්වය? දැන් ජයසිරි ජයසේකර මහත්තයත් එක්ක කොහොමද යන්නේ ගමන? ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආයතත් ඇවිල්ලා පක්ෂේ වැඩ කරන්න පුළුවන්. අපිට ඕන මේ එකතු කිරීම මිසක් අඩු කිරීම නෙමෙයි. පහුගිය කාලෙක තිබුණේ අඩු කිරීමනේ. දැන් අපි බලන්නේ අඩු කිරීම පැත්තක තියලා එකතු කිරීම. කාටත් ඇවිල්ලා මේක වැඩ කරන්න පුළුවන් පක්ෂයක්. හැමෝටම අපේ පක්ෂේ ඉඳලා ගිහිපු හැමෝටමත් එන්න පුළුවන් තැන මහගෙදර මෙතන. මෙතනින් ගිහිපු අය තමයි අද ඔය ගොඩාක් පක්ෂවල හැදිලා ඉන්නේ. ඒවත් දිග කාලයක් තියෙන්නේ නැහැ. පාලුතෙන් හදාගන්න සංවිධාන පක්ෂ බොහොමයක් ඒ හදාපු එකෙන්ම ඉවර වෙලා යනවා. හැබැයි මේ පක්ෂේ යම් යම් අවස්ථාවල අසීරු වෙනවා. ඒ නමුත් වැඩිම කාලයක් බලේ ඉඳලා තියෙනවා. ඉදිරියටත් මේ පක්ෂයේ ශක්තිමත් වෙනවා. ඒකට අපි ඔක්කොම එකතු කරගන්න. එතකොට ඉදිරියෙන මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද? අනිවාර්යයෙන්ම අපේ බලාපොරොත්තු ඒක. මැතිවරණ ජයග්‍රහණය තමයි අපේ ඉලක්කය. අපි ඒ සඳහා දැනට සංවිධාන කටයුතු ග්‍රාමීය මට්ටමත් ඒ වගේම මධ්‍ය සංවිධාන කොට්ටා සංවිධානය සියල්ල ශක්තිමත් කරමින් ඉදිරියට යන වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. වෙනත් පක්ෂ සමග සංවිධානගත වීම කොහොමද? තාම ඒවා පිළිබඳව අපි සාකච්ඡා කළ නැහැ. පස් අපි පළවෙනියට අපේ පක්ෂ ශක්තිමත් කරගන්න ඕනේ. තවත් පක්ෂයකට ගිහිල්ලා මේක එල්ලන්න බෑ. අපේ පක්ෂයට තවත් එල්ල ගන්න එක වෙනම දෙයක්. හඬ එකතු කරගන්න එක. තවත් එකේ ගිහිල්ලා වල්ගේ වෙලා යන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. දැන් අපි දැකලා මේ පොහොට්ටුව නැවත කර්බියට එනවා. අපි ආසියාන කොසලානේ ලොකු ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රමාණයක් දෙයකට පොඩ්ඩක් පාත්කමක දෙන්නේ. ඒක ඉතින් හොඳ කමෙන්ට්ස් එහෙමත් ඇවිල්ලා තිබුණානේ ඉතින්. ඒ නිසා ඒක ගැන කතා කරන්න මට අවශ්‍ය නැහැ. මගේ කමෙන්ට්ස් දෙයක් බැලුවා, වැඩ එකක් බැලුවා. එන එකෙන් ඒ වගේ ඉතින් එච්චර මුදලක් දුන් දැනටම වේතන් ගන්නවද? මම දන්නේ නැහැ ඒක ගැන. ඒක ගැන මම දන්නේ නැහැ. ඉතින් අපි මේ වගේ දේවල් ගැන එච්චර කතා කරන්නේ නැත්නම් මොකද ඔක්කොටම අවසානට එන්න තියෙන පක්ෂය තමයි අපේ ශ්‍රී ලංකා. දැන් දැසික්‍රම මහත්තයාවත් ගන්නවද ඔබතුමලා? නැහැ අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම ගන්න ගැටලුවක් නැහැ. මේ පක්ෂයේදී අධිවේගී ගමන් නැහැ. මේ ගමනක් තියෙනවා. ඒ ගමන යන්න පුළුවන් ඕනම කෙනෙක්ට. වේගෙන් යන්න බෑ. කවුරුවත් වට්ටල කාගේවත් බෙල්ල කපාගෙන යන්න පුළුවන් ගමනක් මේක ඇතුලේ නැහැ.